දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාන්තිවරයෙක් සාවිත්‍රි ඩිසිල්ලා මැතිතුමා අපිත් එක්ක එකතු වෙනවා. අපි එතුමා ආදරෙන් පිළිගන්නවා. ඉදිරි අනාගතයේ හොඳ අපුලයක් දෙන්න මම හිතන්නේ අපිට විශාල ශක්තියක්. එතුමාට මම මේ මාධ්‍ය හමුව බාර කරනවා. අදාස් කීප ප්‍රකාශ කොයි කොලේ Savitra Ramal D. Silva, Divara Kalkissa Mahanagara Sabha Mantri, Lankawa Vyapara Mantriwara. අවුරුදු 22යි මාස 8යි මන්ත්‍රී වුණේ. උතුමාට ප්‍රශ්නයක් අහන්න දෙක. මම දැන් මේ දේශපාලනේ අවුරුදු 3ක් වෙනවා. මට චරම දැනුමක් නෑ මේ දේශපාලනේ කිරීම සඳහා. මොකද මම නවකේ. මොකද මට පළපුරුද්ද තමයි අවුරුදු 3යි තියෙන්නේ. මම ඉතින් 2005 දේශපාලනේ ඉඳලා මම දැකගෙන 2005 මම ජනාධිපතිතුමාගේ දේශපාලනේ මම සම්පූර්ණයෙන්ම දැක්කා. මම කන්න දීපු අත කපා කන පුද්ගලයෙක් නෙමෙයි. මම මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමයි ජාත්‍යන්තර මේ තරග වැදුනේ. මම මේකට එකතු වුණේ කීතුළු අත මන්ත්‍රීතුමාගේ ආරාධනාව පිළ අරගෙන. ඒ වුණාට මම දැන් විතර මම මේ පක්ෂයට එකතු වෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන තනිකරක පලි ගැනීමේ චේතනාවෙන් ඉන්න කට්ටියක් තමයි මෙතන ඉන්නේ. බාගට බාගයක්ම. මොකද රටකට ආදරයකට වක්කත් ජනතාවකට ආදරේ වක්කත් මේකට දේශපාලනයට මෙතන කවුරුත් ඉන්නේ නැහැ. මෙතනට ආවේ මෙතන තමයි හරි සුදුසු මේ කියන. මොකද මුලටම දකින්නවා. වෙන්නේ මනුස්සෙට කිසිදෙයක් වෙන්නේ නැහැ. මෙතන මම ඒ කියන්නේ මෙතන මම ඇවිල්ලා දැක්ක දේ තනිකරම පරිගැනීම චේතනාව. මොකද යුද්ධයක් අවසන් කරපු මනුස්සයව මෙතන පාවා දෙන්න ඕනේ නැහැ. අපි රටේ ඉස්සරහ කිසිම කෙනෙක්. මෙතනට ඇවිල්ලා කියන්නේ මෙතන තමයි සුදුසුම තැන කියන්නේ. මෙතන මම හිතන්නේ නැහැ පිළිගන්න. මම දකින්නේ මම කියන්නේ මම තරුණයෙක් වශයෙන් දකින්නේ මම කියන්නේ ඔයගොල්ලෝ ඊනා වෙන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද අපි මේව රැස්වීමක් කරි මෙතන තියන්නේ අපි ජාතිපුතුන්ට මේ සිද්ද නැත්තම් කොයි වෙලාවෙ බෝම්බයක් පුපුරයිද මොක් වේද කියලා අපි දන්නේ නැහැ. ඔබතුමාගේ තේරුම් ගන්න පුළුවන්. ඔබතුමා ඔය කියන කතාවම ඩාලිපාර ගිහිල් ඉවරලා මේ වෙලේ ඉපොත් එක මොනවා වේද කියලා ඔබතුමා හිතන්නේ. අනිත් පැත්තේ මම මට ඉතින් මම ඕන දෙයක් බලාපොරොත්තු වෙකින් ඉන්නවා. ඔබතුමා නෙමෙයි. ඔබතුමා වගේ තරුණෙක් අනිත් පැත්තේ කෙනෙක් ඩාලිපාර ගිහිල්ලා මේවා කරොත් කොහොම වේද කියලා ඔබතුමා හිතන්නේ. ඒකෙන් මට පැහැදිලි මදි. මේකයි දේශපාලන මම ඉගෙනගෙන මම ඉස්සරහට යන්න. ඒකයි ඔබතුමාලා දැන් ඔබතුමාලා උනත් ඔබතුමාලා ඉතරවංක විතන්න දැන් මේකේ මේ මොකද UMB ආණ්ඩුව తీරු උනත් ගෝල් ෆේස් ඔක්කොම එකකට දැන් දැන්නේ කියන්නේ දැන්නේ හැමෝම කියන්නේ කවුරු ගෝල් බලවමකත් හැදුවේ නැහැ. ඔගොල්ලෝ ඉතින් මේ වෙන්න ඉතින් මට මෙච්චර මට කියන්න තියෙන්නේ. මම අදත් ජනාධිපතිතුමාට හිතත් ජනාධිපතිතුමාට ඕගොල්ලෝ කැමති තීරණ ගන්න මම මෙතනට ආවේ. මේකේ තියෙන තනිකරම වෛරයක් තමයි මේකේ ඉන්න මන්තුරු මේව කරන්නේ. කිසිම මේකක් නැහැ. මම දකින්න දෙකේ. මම දකින්න දෙකේ. මම දකින්න දෙකේ ඇයි. මම දකින්න දෙකේ. නිය ප්‍රජාතන්ත්‍රවාදී. හරි මේ පුටුවත් වැට්ටුවා මම මේ. මම උස්සලා තියන්න. බොහොම ස්තුතිය. මේ පොඩ එතකොට යන්න දැන් ලස්සනට. එතකොට නෑ එක්කරන යන්න පල්ලයට එක්කරන ගිහිලා කේක් කෑල්ලක් දීලා තේ එකක් දීලා. බොහොම ස්තුති. මම හිතන්නේ මේක තමයි. I am clear. I am very clear what happened. මම හිතන්නේ මේක තමයි රටක ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.
තරුණයෙක් මම හිතන්නේ එතුමාට එතුමා කොහොමද මම හිතන්නේ ඉතින් එතුමාට අපි සුපපත් කරනවා ඉදිරි අනාගතයේ දේශපාලනය හොඳට කරන්න එතුමාට ශක්තිය ලැබෙන්න කියලා මම සන්තෝෂයි ඇත්තට මේ මේ සිදුවීම සම්බන්ධයෙන් බලන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ අපි එතුමාට කතා කරන්න මම නැවතුෙත් නැහෙනේ එතුමාට ඔබතුමාට ඕන තරම් ප්‍රශ්න අහන්නත් මම දුන්නා අපි ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ඕනම අදහසක් දරන්න ලොන් එතුමාගේ එතුමාගේ මෙතන ආව චේතනාව ඒක මට වැඩක් නැහැ හා නෑ එතුමා මේ හිතලා plan කරලා ඒව එකක් නෙමෙයි මෙතෙන්ට ඇවිල්ලා යනවා කියලා එන්න ඇවිල්ලා බැනලා යන්න කියලා නේවල තියෙන්නේ ආ නෑ නෑ අද්දගීම් නැති එක නෙමෙයි ඉතින් ඊට පස්සේ දැන් මේ මෙතුමාට කතා කරන්න බෑ කියලා මෙතුමාට මෙන්න මෙතන මම හිතන්නේ කවුරු හරි මෙතන කියන්න ඔබතුමාට කියන්න මෙන්න මේ ටික කියන්න කියලා මෙන්න කොලේකුත් මම හිතන්නේ දැන් මෙතන මේවා කරගෙන එනවා ඉතින් දේශපාලන වශයෙන් ආපු ගෙනාපු එක්කන කියන්නේ ඉතින් මෙයා කියන්නේ ඉතින් මම දන්නේ නැහැ මොනවද කියන්නේ හරි දන්නේ නැත්තම් මාගේ කැමැත්තෙන් මේ පාල් දූෂණයට එරෙහිව මෛත්‍රීපති මැතිතුමාගේ මැතිවරණ ව්‍යාපාර එක්වීමට තීරණය කළා එතුමා ලියාගෙන ඇවිල්ලා මේ කොලයක් තියෙන මම දන්නේ නැහැ කොහොමද මේක ඔව් දාලා ගිහිල්ලා මේ කොලේ දාලා ගිහිල්ලා මේ කොලේ තියෙන්නේ මං කියවන්නම් ඕනනම් අවුරුදු 3ක් දෙහිවල ගල්කිස් නගර සභාවේ නාගරික මන්ත්‍රී වශයෙන් කටයුතු කරයි මේ මැතිවරණ ව්‍යාපාරේ නාගරික මන්ත්‍රීවරුන්ට මුදල් හා විවිධ දේ ලබා දුන්නා ඒ අනුව රජයේ ප්‍රබලයෙකු විසින් ලබා දෙන ලද රුපියල් ලක්ෂයක මුදලක් හා තවත් ප්‍රාදේශීය දේශපාලන විසින් ලබා දෙන ලද රුපියල් 50000ක මුදල් මා සතුව තිබෙනවා මේ මුදල මා මෛත්‍රීපාල සිසිල් මැතිතුමාට කටවුට් පෝස්ටර් ප්‍රචාර කටයුතු සඳහා ලැබෙන මුදලින් ආරම්භ කර ඇති වකඩු අරමුදලට මා විසින් අදින පරිත්‍යාග කරනවා මේ සිද්ධිය මේ දක්වා රහසක් ලෙස රැක ගැනීමට කටයුතු කළ මෙවිට අනාවරණ වී තිබෙනවා මේක තමයි එතුමා අරන් ආව කොලේ හැබැයි එතුමාට අයිතිය තියෙනවා එතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න එතුමා හිතන්නේ එහෙමනම් එතුමාට සුපපත් වෙනවා මොකද මේ රටේ අපි කියන දේ හරි නැහෙනේ හැම වෙලේම ඒ සියලු ඕන පුද්ගලයෙක්ට තමන් බලාපොරොත්තු වෙන විමල් වීරවංශ මහත්තයා එහෙම කියනවා එස්පී සානායක මහත්තයා එහෙම කියනවා ඉතින් ඒ අයිති අයිතිය තියෙනවා තමන්ට අයිති ඕන පුද්ගලයෙක්ට තමන් විශ්වාස කරන ප්‍රභාකරන්ට සහයෝගය දෙන්නත් අයිතිය තියෙන ඕන එක්කෙන්ට තමන්ගේ මතවාදී නීති විරෝධීව සහයෝගය දෙන්න නෙමෙයි ප්‍රභාකරන් හොඳයි කියලා ඕන එක්කෙනට කියන්න පුළුවන් අපි ප්‍රභාකරන්ට සහයෝගය දෙනවා කියලා ඕනම පුද්ගලයෙක්ට කියන්න පුළුවන් ඒක තමයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය අපි ඒක අකුලන්න හොඳ නැහැ හෙලෝරෝමේවත් නැත්නම් අපේ වෙනත් ජනතා වෙත පෙරමුණත් අපිට ගහන්න බෑ කවුත් අදහස් ප්‍රකාශ කරන්න ඒ තොරණයට හොඳට තේ එකක් දීලා කේක් කෑල්ලක් කවලා එතුමාට දේශපාලනය කරන්න අපි සුබපතනවා එතුමා ඒ බලාපොරොත්තු වෙන දේශපාලනය එතුමාට කරන්න එතුමාට අද මෙතන මයික් කීයක්ද මේ අපිට මයික් දෙකක් හොයාගන්න අපි අමාරුයි එතුමාට හම්බුණා මයික් මම හිතන්නේ එතුමා දේශපාලන වශයෙන් සූක්ෂම වැඩක් කරා එතුමාගේ මූණ පෙන්න ගන්න අවස්ථාවක් ලැබුණා හැබැයි එන පාර දිනයිද කියලා හිතන්න බෑ හැබැයි එතුමා මම හිතන්නේ දේශපාලනේ ආරම්භ කරා මම හිතන්නේ එතුමාට ඉදිරි අනාගතේ බලා ගන්න පුළුවන් ජනතාව මොන වගේ තීන්දුවක් දෙයිද කියලා ඔව් නෑ නෑ මේක යා දැන් මේක ලියාගෙන ඇවිල්ලා මම දන්නේ නැහැ මං හිතේ නීතිජවරේ වශයෙන් මම කියන්නේ මේක පෙන්නලා එන්න ඇති මේක තමයි මම කරන්න යන්නේ කියලා එහෙන් කියන්නේ නැති උඹ ගිහිල්ලා මේක කරපන් කියලා දැන් දන්නවනේ අරෙන් අරලිය ගහ මන්දිරේ තමයි අනිවාර්යෙන්ම එන්නේ එහෙන් කියලා දීලා පොලවන් නැති ඉතින් මේ තරමටම මේ ජනාධිපතිතුමාගේ ප්‍රචාරණ කටයුතු වැටලා කොච්චර ජනාධිපතිතුමා අවුරුදු 5කට හිටියේ කොච්චර රජාන කියලා සින්දුව පාරේ මිනිසුන්වත් ගහන තාලේ හිටියේ දැන් අද එතුමාට මේ වගේ ලාභහල කිසිම පළපුරුද්දක් නැති අහිංසකයිනේ මේ ඇත්තට 3 දිනකට අල්ලගෙන ගැව්වා නම් එන්නේ මෙතන පවුනේ අර අපි මෛත්‍රීපාල මහත්තයාගේ මේ තැන හින්දා ඒ වගේ දේවල් වෙන්නේ නැහැ ඔබතුමාලා කිව්ව විදිහට මේක ඩාලි පාර්ටේම ගියා නම් කෑලි නැතුව ඇඳුම් නැතුව එළියට එන්න වෙන්නේ හැබැයි ඉතින් මේක හොඳ ප්‍රතිඵලයක් මම හිතන්නේ මෛත්‍රීපාල සිසිල් මැතිතුමාගේ ඉදිරි ගමන ගැන කියන්න ඒ වගේ මේ තරුණ මන්ත්‍රීවරු කවුරුත් කතා කරන්නේ නැහැ අපි විරුද්ධව අපි යාට කතා කරන්න දුන්න ඔබතුමාලට ප්‍රශ්න අහන්නත් දුන්නා නේ මම හිතන්නේ ඉදිරි අනාගතයේදී 8 වෙනිදට ඉස්සෙල්ලා LTT විදියට බෝම්බ බැඳගෙන වුණත් මේ විදියට එන්න පුළුවන් LTT එක තාම තියෙ කියලා වුණා. අපි ඒ වුණත් ඒ චකිත වෙන්නේ නැහැ. මොකද ඒ තරමටම අද මේ දේශපාලනේ බංකොලොත් වෙලා තියෙනවා. මං හිතන්නේ 2005 වෙනකොට එතුමා මං හිතන්නේ අවුරුදු 10කට අවුරුදු 10 වයස එතුමා කියපු විදියට. පොඩ්ඩක් තව කාරණාවක් තියෙනවා. එතුමාට විශේෂයෙන්ම එළියට මෙවන් කරලා පොලිසිය පැමිණිල්ලක් දාලා එතුමා යවන්න නැත්තම් එතුමාට මොනවා හරි අතවරයක් කරා කියලා යවුවා නෙමෙයි පොලිසිය නෑ ගියා නෙමෙයි පොලිසිය පැමිණිල්ලක් අනිවාර්යයෙන්ම දාන්න. මොකද ආරක්ෂක අමාත්‍යංශය ඒගොල්ලන්ගේ පොලිසිය ඒගොල්ලන්ගේ
මෙතනින් එළියට නිර්පාදිතව ගියා. ඒ ඔක්කොම තුන් දෙනෙක් හතර දෙනෙක් දාලා ඒක අනිවාර්යයෙන්ම පොලිසිය පැමිණිල්ල ඇතුළත් කරන්න නැත්තම් කියයි මැනි මිනිස්සු අතුරුදහන් කියලා සිදු වෙන්නේ නැගෙනලා ওই මිනිස්සු උස්සයි එතනින්ම. ඉස්පිතාලට නෙමෙයි ඌ සුදු වෙන්නක් ගෙනලා මිනිහා දාගෙන ගිහලා කොහෙරි හැංගිලා ඉඳි මේක ඉවරනකම් මිනිහා ඉස්සුවා කියලා. ඉතින් අපි දන්නවා අපිත් ඔය හොඳ මොලේ තියෙන අපිට ඔළුව වැඩ කරන අපිත් උසාවියේ ඉන්නේ. ඉතින් ඒකින්ද ඔය පොඩ්ඩක් ඔය මම ටක් ගාලා වෙනකොටම දන්නවා මොනවද වෙන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් මම ජනතාව දැනුවත් කරනවා. මේම එකක් වුණොත් අපි බුදු වෙන්නේ.